හැමෝටම සුබදවසක් ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලව ගොඩා කාදරෙන් එකතු කරගන්නවා ඩිලිසියස්ලිකෝ YouTube channel එකට. අද මංවාට අරගෙනාව ඉතාමත්ම රසවත් වෙජිටබල් සුප් එකක් හදාගන්න රෙසිපිය එක. සාමාන්‍යයෙන් සුප් හදද්දි මම ක්‍රම කීපයකටම හදනවා. ඉතින් එයින් එක් ක්‍රමයක් තමයි අද මම ඔයාට කියලා දෙන්න යන්නේ. මේ විදියටත් හරීම රසයි. අසනීප වෙලා ඉන්න වෙලාවකට වගේම රෑකෑම එකක් විදියටත් ඔන්න මේ සුප් එක හදාගන්න පුළුවන්. ඕන කරන දේවල් සුපුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා, වීඩියෝ එකේ අන්තිමටත් දාලා තියෙනවා. එහෙමනම් වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු ගොඩාක් රසට මේ සුප් එක හදාගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ සුප් එක හදන්න මං අරගත්ත එළවලු වර්ග ටික. එළවලු හැමදේම මං මෙන්න මේ වගේ පොඩි කෑලිවලට කපලා තමයි අරගෙන තියෙන්නේ. එතකොට අපිට ටක් ගාලා සුප් එක හදාගන්න පුළුවන් හින්දා. ඉතින් මෙතනදි මම කැරට්, ලීක්ස් ගනිද්දී මුල කොටස තමයි අරගෙන තියෙන්නේ. කොළ හරිය ගන්න එපා. ඊළඟට අල, ගෝවා, බොංචි, වට්ටක්කා, බණ්ඩක්කා අරගෙන තියෙනවා. ඊළඟට පරිප්පු අරගෙන තියෙනවා. පරිප්පු මිටවල් දෙකක් විතර හොඳට සෝදලා පිරිසිදු කරලා මෙන්න මේ වගේ අරගෙන තියෙනවා. ඊට අමතරව නූඩල්ස් ටිකක් ඕන වෙනවා. ඉන්ස්ටන්ට් නූඩල්ස් නෙමෙයි අරගෙන තියෙන්නේ, කඩේ සාමාන්‍යයෙන් ගන්න තියෙන නූඩල්ස් එකක්. ඊළඟට ඕන වෙනවා බිත්තරයක්. අනිවාර්ය නැහැ මේ දේවල් ඔයාට කැමති නම් විතරක් අරගන්න. තව ඕන වෙනවා කෝන්ෆ්ලා මේස හැදි එකක්. මුලින්ම සුප් එක හදාගන්න භාජනය අරගෙන සෝදල පිරිසිදු කරගත්ත පරිප්පු ටිකයි පොඩියට කපාගත්ත එළවලු කෑලි ටිකයි දාගෙන ඉන්න. දැන් මේ එළවලු ටික තැම්බෙන්න ඕන කරන ගානට වතුර එකතු කරගන්න. ඊළඟට මම මේක ලිපෙන් තියලා විනාඩි 10ක් විතර හොඳට තැම්බෙන්න දෙනවා. ඒ අතරේ මං අරගන්නවා තව බෝල් එකක්. අරගෙන ඒකට දාගන්නවා කෝන්ෆ්ලා ටික. වතුර මේස හැඳි දෙකක් එකතු කරලා කෝන්ෆ්ලා ටික හොඳට මෙන්න මේ වගේ දිය කරගෙන ඉන්න ඕන. දැන් මේක පැත්තකින් තියලා තව භාජනයක් අරගෙන අරගත්ත බිත්තරය කඩලා මං මේකට දාගන්නවා. දාලා බිත්තරේ පොඩ්ඩක් මේ වගේ විස් කරගන්න ඕන. ඔන්න මේ හරියටම විනාඩි 10කින් ඔයාට පේනවනේ දැන් ඔන්න එළවලු ටික නම් හොඳට තැම්බිලා තියෙන්නේ. මං මේ වෙලාවේ අපි අරගත්ත නූඩල්ස් ටිකත් මේකට එකතු කරනවා. නූඩල්ස් ටිකත් තැම්බුණාට පස්සේ තමයි මම මේකට ලුණු එකතු කරන්නේ. ඉතින් ඔයාට පුළුවන් රසාණුව ලුණු එකතු කරගන්න. ලුණු එකතු කරලා හොඳට මේක ඉස්සෙල්ලා කලවම් කරගන්න ඕන. ඊළඟට මම මෙන්න මේ වගේ ගොට්ටක් අරගෙන මේ එළවලු වලින් ටිකක් දාලා මේ වගේ හැන්දෙන් තද කරලා හොඳට පොඩි කරගන්නවා. ඔක්කොම නෙමෙයි මෙන්න මේ වගේ ටිකක් විතර. ඊළඟට එකතු කරගන්නේ ගම්මිරිස්. මම මෙතනදි ගම්මිරිස් කුඩු එකතු කරාට වැඩියෙන් රසයි. මේකට ගම්මිරිස් කෑලි එකතු කරගන්න පුළුවන් නම්. ඊළඟට මේකට එකතු කරන්නේ දිය කරලා අරගත්ත කෝන්ෆ්ලා ටික. කෝන්ෆ්ලා එකතු කරලා ටිකක් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අන්තිමටම තමයි එකතු කරන්නේ විස් කරගත්ත බිත්තරය. හොඳට මතක තියාගන්න බිත්තරය එකතු කර ගමන්ම මෙන්න මේ වගේ හැන්දෙන් හොඳට කලවම් කරගන්න ඕන. ඔන්න ඉතින් මගේ සුප් එක නම් හදලා ඉවරයි. හරීම සුවඳයි. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. මේ සුප් එක ටිකක් විතර උකු ගතියට තමයි මං හදලා තියෙන්නේ. ඉතින් ඔයත් මේ විදියට සුප් එකක් හදලා බීලා බලන්න. එතකොට ඔයාටම තේරෙයි මේ සුප් එක කොච්චර රසද කියලා. ඉතින් ලොකු පොඩි කියලා වෙනසක් නෑ. ඔන්න ගෙදර හැමෝටම එක වගේ රස කර කර බොන්න පුළුවන්. ඉතින් මේ රෙසිපි එකත් ඔන්න ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් රෙසිපි එක හොඳයි කියලා හිතෙනවා නම් පහලින් අමතක නොකරම කමෙන්ට් එකක්, ලයික් එකක් දාගෙන යන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. තාමත් ඔයා මගේ චැනල් එක subscribe කරලා නැත්නම් දැන්ම end screen එකේ වම් පැත්තේ ඉහළ කෙළවරේ තියෙන මගේ channel DP එක click කරලත් ඔන්න ඔයාට මාව subscribe කරන්න පුළුවන්. ඒ වගේම පහළ තියෙන bell icon එකත් all කරලා තියාගත්තම YouTube එකට අලුතින් videos upload කරපු ගමන්ම ඔයා ළඟටම ගෙන ගන්නත් පුළුවන්. එහෙමනම් ගිහින් එන්නම් ආයෙමත් මේ වගේම රසබර video එකකුත් අරගෙන ඉක්මනටම ඔයා මුණගැහෙන බලාපොරොත්තුෙන්. එතකන් මාත් එක්ක මගේ video එක බලන්න එකතු වුණාල හැමෝටම ගොඩාක් ස්තුතියි.